බොහෝ වෙලාවට නැගෙන රටක් තමයි මේ රටේ. ඊයේ දවසෙත් අද දවසෙත් ආර්ථිකය වැටිලා 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 කියන කතාව. නමුත් මම හිතනවා එය අප මන්ත්‍රයක් කර ගැනීම අවශ්‍ය නැහැ. අපි වැටිච්ච මිනිස්සු නෙවෙයි, අපි නැගිටින මිනිස්සු, නැගිට්ට මිනිස්සු කොතෙක් වැටුණත් නැගිට නැගිට ඉදිරියට යන ජාතියක් කියන එක ඔබ අප සියලු දෙනාම අදිෂ්ඨානශීලීව පෙරදරි කරගෙන යහපත් අරමුණ කරා යා යුතු වෙනවා. ලෝකේ රටවල් ගොඩනැගෙන කෙසේද? ලෝකේ දියුණු රටවල් වල ඔවුන්ගේ අත්දැකීම් කෙසේද? අපි 30 වසරක ම්ලේච්ඡ යුද්ධයකට මුහුණ දුන්න රටක් සහ ජාතියක් විදිහට ඒ අත්දැකීමෙන් විශේෂයෙන්ම යුද්ධේ කටුක අත්දැකීමේ වේදනාව ජාතිය ගොඩනැගීමේ ශක්තිය බවට අපි පත් කරගන්නට ඕනෑ. යුද්ධ තිබුණු රටවල් වියට්නාමයේද, කොරියාවද, ජපානයේද, ඒ සියලු රටවල් අද අධි තාක්ෂණයක ලෝකයේ ඉහළටම ගිහින් තියෙන්නේ. ඒ යුද්ධයේ අත්දැකීම් සමග පශ්චාත් යුද සමයක සිය වගකීම් ඉටු කරමින් ඒ යුද්ධයේදී ලැබූ කටක අත්දැකීම් තුළ ජාතියක් විදියට ගොඩනැගෙන්න සිය ධෛර්ය ශක්තිය ඒ ප්‍රමුඛ අධිෂ්ඨානශීලී භාවය නිසායි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම දේශපාලඥයාද, රාජ්‍ය නිලධාරීන්ද, රටේ සමස්ත පුරවැසියන්ද, අපි රටක් ජාතියක් විදියට ගොඩනැගෙන්න අධිෂ්ඨානශීලී වෙන්න ඕනේ. අප තුළ තිබිය යුතු ආත්ම ශක්තිය, ආත්ම ධෛර්යය, ආත්ම විශ්වාසය, ඒ තුළ අපේ කැපවීම, ඒ තුළ අවංකභාවය, ඒ සියල්ලත් එක්ක අපිට ලෝකේ ප්‍රබුද්ධ ශක්තිමත් ජාතියක් විදියට ගොඩනැගෙන්න පුළුවන්.